බජවර කොමිසම ඉල්ලලා තියෙන ඇත්තම කියනවා නම් බිලියන 8ක් විතර ප්‍රමාණය බිලියන 10ක් බජට් කරලා තිබුණා මුලින්ම ඒගොල්ලෝ බිලියන 8ක් කිව්වා ඊට පස්සේ ඒගොල්ලෝ කතානායකතුමාට ලිපියල් වීමෙන් කියලා තිබුණා අපිට දෙන්න බිලියන 4.4ක් ඒකින් මෙතන කරන්නම් කියලා ඊටත් පස්සේ මේ අවසානෙට ඔවුන් කියනවා අපිට බිලියන 1.1ක් දෙන්න මිලියන 1100ක් එතකොට මේ මිලියන 1100න් අපිට රජයේ නොවන වියදම් ටික දරලා මේ මැතිවරණය පවත්වන්න පුළුවන් ඊට පස්සේ ඊටු ටික ගෙවීම් තියෙන රජයේ ඇතුලේ රජයේ සේවකයන්ට ගෙවන ගෙවා පොලිසියට ගෙවන ගෙවින්න ආදි දේවල් මේවා හැමදාම රජයේ ගෙවන්නේ පස්සේ කිසිම මැතිවරණයකට මේ කලින් මුදල් ගෙවලා රජයේ ඇතුලේ තියෙන ඒ ආයතන වලට මැතිවර පවත්වලා නැහැ. එතකොට බිලියන 1.1ක් කියලා කියන්නේ මොනතරම් සුළු මුදලක්ද? මේ වසරේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 5819 නම් ඒ කියන්නේ දවසක ඇස්තමේන්තුගත වියදම බිලියන 16යි. එතකොට බිලියන 1.1ක් කියලා කියන්නේ පැය දෙකක වියදම. ඉතින් පැය දෙකක වියදම දරන්නට බැරිද මේ ප්‍රජාතන්ත්‍රව ආරක්ෂා කර ගැනීම සඳහා රජයට? ඉතින් මේක සම්පූර්ණ අසාධාරණ ඒකාධිපති ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙමින් පවතින්නේ. ඉතින් මෙන්න මේ නිසා පහුගිය දවස්වල අපි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමා දේශපාලන නායකයන් කීප දෙනෙක්ම ගිහිල්ලා කතානායකතුමා හම්බෙනවා. කතානායකතුමා හම්බෙලා කිව්වා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියලා. ඇයි අපි එහෙම කිව්වේ? අපි එහෙම කිව්වේ මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක් වශයෙන් කතානායකතුමාට ලිපියක් යවලා තිබෙනවා මේකට අඩු ගානේ පාර්ලිමේන්තුවත් මැදිහත් වීම අරගෙන මේක විසඳලා දෙන්න කියලා. ඒක හරිම සාධාරණ ඉල්ලීම. මොකද අවසානයේදී මුදල් වෙන් කරන්නේ පාර්ලිමේන්තුව නම් ඒ වෙන් කරපු මුදල් දෙන්න බෑ කියලා ඒකාධිපති ආකාරයකට ජනාධිපතිවරයා ඔහුම තමයි මුදල් ඇමතිවරයා හැසිරෙනවා නම් අවසානයේදී ස්වාධීන කොමිසමට යන්න තියෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි. ඉතින් පාර්ලිමේන්තුවට යනවා කියලා කතානායකවරයා කතා කරනවා. කතානායකවරයා තමයි පාර්ලිමේන්තුවේ ප්‍රධානියා. ඉතින් ඔවුන් කතානායකවරයාගේ ඉල්ලස ඉන්නවා මේකට මැදිහත් වෙන්න කියලා. කොහොමද කතානායකවරයාට මැදිහත් වෙන්න පුළුවන්? කතානායකවරයාට මැදිහත් වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔහුට පුළුවන් විවාදයකට අවස්ථාව ලබා දෙන්න. අපි ඉන්න අඩු ගානේ දවස් 3-4කවත් විවාදයක් දෙන්න මේ ගැන කියලා පාර්ලිමේන්තුව රැස්විච්ච ගමන්ම. ඒකට කතානායකවරයාට ඉඩ දෙන්නට පුළුවන්. කතානායකවරයාට පුළුවන් පාර්ලිමේන්තුවේ තියෙන විවිධ කොමිටි මේ සම්බන්ධයෙන් කටයුතු කරන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කොමිටු, ඒ වගේම මුදල් කොමිටුව, ඒ වගේ කොමිටු තියෙනවා. ඒවට මේක යොමු කළ කියලා මේ ගැන හොයලා බලන්න කියලා. මොකද ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදය මේ කඩවෙලා තියෙන්නේ. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කරපු අනුමත කරපු අයව මේ මුදල් විතර කියනවා ඌට ඕන විදිහට හසුරන්න ඕනේ කියලා. අපි වරප්‍රසාද කඩවෙලා. ඉතින් කතානායකතුමාට පුළුවන් ඒ වරප්‍රසාද කොමිටු යොමු කරන්න. ඒ වගේම මුදල් කමිටුවට බලය තිබෙනවා මේ පාර්ලිමේන්තුව විසින් අනුමත කරන අයව හරියාකාරව වියදම් කරනවාද කියලා පසුවිපරක් කිරීමේ බලය. එතකොට මේ කොමිටුවට පවරන්න පුළුවන්. එහෙම නැත්නම් කතානායකතුමාටම පුළුවන් මේ මුදල් ඇමතුවට පාර්ලිමේන්තුවට අපහාස කරනවා කියලා. ඒ සම්බන්ධයෙන් යම් කිසි කටයුත්තක් කරන්න. නමුත් වැඩේ තියෙන අපි දන්නේ මේ කතානායකතුමා හෝ කවුරුවෝ මේ වෙලාවේ ස්වාධීන වැඩ කරාවිද කියලා. අපිට ඒ ස්වාධීනත්වයේ පෙනෙන්නේ නැහැ. මොකද අපි මේක ඉල්ලීම කරාම කතානායකතුමාට ලියුම ආවහම කතානායකතුමාට මැතිවර කොමිෂමෙන් අරපු ලියුම ගැන එයා කටයුතු කරනවා වෙනුවට එයා එක ගිහිල්ලා ජනාධිපතිවට දීලා. ඉතින් ඕක කරන්න කතානායකතුමෙක් අවශ්‍ය නැහැනේ. ඉතින් එතනම අපිට පේන කතානායකතුමා හරියාකාරව තමුන්ගේ වකිමිටු කරලා තියෙනවද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. ඉතින් මෙතුමාට කරන්න කිව්වොත් මේක සාකච්ඡා කරන්න පක්ෂනායකයෝ ගෙන්නලා. දැන් පක්ෂනායකයෝ ගෙන්නලා යම්කිසි සාකච්ඡාවක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒකෙත් රජය අර ඔහුගේ බහුතරය පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම මේක මර්ධනය කරනවා. මේක ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඉතින් මේකේ අවසාන ප්‍රතිඵල වෙන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී යටපත් කරාම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බලවේග එළියට එනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතිහාසයේ පුරාම මේ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කරන්න තු වලක්වන්නේ ගිය හැමතිස්සෙම අවසානයේදී සුළුතර ප්‍රේසක්. ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස නොකරන සුළුතර පිරිසක් ජනතාවත් එකතු කරගෙන විවිධ ක්‍රමවලින් ඒකට විරුද්ධ සටන් කරන්න පටන් ගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද වැඩ කරන්නේ නැති නිසා ජනතාවන් කොටසකට ඒකට එකතු වෙනවා. අවසාන ප්‍රතිඵලෙ ඒක ඉතාමත්ම අහිතකර ප්‍රතිඵල රටට ගෙන එනවා. ඒ නිසා අපි නැවත නැවත රජයට කියනවා කරුණාකර ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරන්න එපා. මේ මැතිවරණය පැවත්වන්න මේ වෙලාව සුදුසුද නැද්ද වගේ මෝඩ තර්ක ගේන්න එපා. මේ මැතිවරණය පත්වෙන සභිකයන්ට පඩි ගිවන්න ඕන නැද්ද මෝඩ තර්ක ගේන්නට එපා. දුවේ දන්නව ඇතිනේ වැරද්ද? ඇයි සර්? මහත්තයා රටේ ඉඳලා සල්ලි එවන්නේ උන්ඩියල් හරහානේ. රට සල්ලි මෙහෙම එවන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර්.
මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පවුලේ උදවියත් අසරණ වෙනවා. ඒ නිසා වැදගත් විදියට රුපියන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න. ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.